අපි මේ බලන්නේ යන්නේ ඉස්සලම ඇයි බන්ධන හදන්නේ කියලා නේ. හයිඩ්‍රජන් වල තියෙන එකේස් එක සාපේක්ෂ ඔක්කොම පිළිලා නැහැ S කේ. සාපේක්ෂ අස්ථායි. අස්ථායි හින්දා එයා කැමති ස්ථායි වෙන්න. ඒ හින්දා එයා බන්ධන හදන්න කැමති වෙනවා. අස්ථායි කියන්නේ ශක්තිය වැඩි අස්ථායි. එතකොට එයාගේ අමතර ශක්තිය පිට කරගන්න ක්‍රමයක් ඕනේ වෙනවමයි. නේද? අපි අර උදාහරණයක් කි කොල්ලෙක් ඉන්නවා. කොල්ලා අන ගමේ තියෙන සියලුම වලිවලට මැදිහත් වෙන්නේ ඒක ලයිසන් චණ්ඩියා. එකකොට නෙළුවන ඔටෝමැටිකලි ඊට පස්සේ ලයිසන් චණ්ඩිය කරවන්නේ වටේ ඉන්නේ. නේ. ඈ පැටි අයියගේ අර අයියගේ මේ අයියගේ නේ. එතකොට පාතාල එක එක නම් තියෙන ඒවා දානවා, අරක දානවා, මේක දානවා නේ. ඈ ලොක්කා කියයි, අරක කියයි, මේක කියයි නේද? රයිට්. එතකොට අන්න මේ විදිහට එහෙම සමහරලාට වටේ ඉන්නවන් තමයි පොර කරන්නේ. ඊට අමතර මේ ගමේ ඉන්න කොල්ලා සියලුම ගමේ වලිවලට වග කියනා වගේම සියලුම කාන්තා ප්‍රශ්නවලට වග කියන්නේ මේක. හරිද? ඒ හින්දා තාත්තට හැමදෙස්සේ මේක බේරගන්න පොලිසිය ගානේ, උසාවි ගානේ යන්න වෙනවා. ගෑනු හුටපට. හරිද? ඒක තාත්තා කල්පනා කරනවා. හරියන්නේ. මේක මහ කරුමයා. හරිද? මේක ගමේ ඉන්න කාන්තාට වග කරනවා. වග කියන්න ගිහිල්ලා. හරිද? අඩුමතරේ මමවත් එහෙම නැහැ. ඒ කාලේ. හරිද? එතකොට තාත්තා තීරණය කරනවා මුයිනේ දැඩි අසහනේ. හරියන්නේ. මට ගෙනත් දෙන්න ඕන කාන්තාව. මොකද තාත්තට ප්‍රති තාත්තගේ කාලේ මතකයිනේ. ඒ හින්දා තාත්තා හැම යෝජනාවක් කියනවා. හරිද? අම්මත් එක්ක චැට් එකක් දාලා කියනවා හරියන්නේ ඔය කොල්ලගේ කලවයස හරි. දැන් ඉතින් කසාද බඳන වයස. මෙහෙම කියොත් මේක හිරේ විදංගු වේට එනවා. කියන්න බිරින්ද කෙනෙක් ගෙනලා දෙනවා කිව්වා. එතකොට දැන් මොකද වෙන්නේ? අන්න දින එකතු වෙනවා. අපි ඊටම කසාද බඳිනවා. බඳිනවා තමයි ළමයි. එතන මොකද වෙන්නේ? ආන් එතනදී අමතර ශක්තිය පිට කරන්න එනවා. ඉතින් කොහොමවත් නේද කොල්ලෝ? රයිට්. එතනදී ආ ස්ථාවර වෙනවා. අසහනේ නැති වෙනවා. රයිට්. ඒ අණුව මොකද වෙන්නේ? H2 අණුව හැදෙනවා. හරිනේ? ස්ථායි වෙනවා. පැහැදිලි. දැන් මෙයා ස්ථායි. තේරෙනවනේ? ස්ථායි වූ බව බලා ගන්න පුළුවන්. අපි අර උදාහරණයක් කි නේද? සුපුරුදු විදිහට යාළුවෝ සෙට් එකක් කරා මචං බෝගම්බරට එනවා මචං ග්‍රවුන්ඩ් එකට ෆ්ලෑෂ් බෑක් යන්ද බං කියලා අහනවා. සෙට් එක වෙන්නේ වලියක් සෙට් එක නෙරනවා කියලා දන්නවනේ. එහෙම කිව්ව ගමන් අපි කොහමද බිරිඳ කුස්සියේ ඉන්න අලගෙඩිය සුද්ධ කර කර නේද? කෙලින්ම පිහේ අලගෙඩිය දෙකම අරගෙන මොකද තමුසේ යාළුවෝ කිව්වේ මොකද කිව්වේ මොකද කිව්වේ කියලා ඉස්සරහට එන්නේ කෙලින් වෙඩිලා වගේ. ආවට පස්සේ දැන් මොකද කරන්නේ? ආපහු තල්ලු කරගෙන ගියදොට යනවා. යා නේද? අන්න ලයිසන් චණ්ඩිය අර නොණ්ඩිය බිරිඳ ළඟ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? තන පොඩි චැට් පාරක් දාලා හරි හරි ඉන්නවා ඉන්නවා කෑගහන ඉන්නවා ඉන්නවා කියලා 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 ආයෙ එළියට ඇවිල්ලා කියනවා මචං වයිෆ් බර බරේ උඹලා පලයන් මං ඉන්නා. අන්න දැන් කොල්ල වලියරට යන්නේ. ෆස්ට් ඔක්කොම ඉවරයි නේද? නහය විද්දා බඳිනවා. චාමරටත් දැන් 21 වෙනද වෙනවා ඒක. හරි. ඒතර මොකද වෙන්නේ? අමතර ශක්තිය පිට කරලා එයා ස්ථායි වෙනවා. පැහැදෙන්නේ? බන්ධනයක් හදන්නේ ළමයි ස්ථායි වෙන්නේ. දැන් ඔන්න මම ගන්නවා පරමාණු දෙකක් මතකයි. යාබද පරමාණු දෙකක් ගන්නවා A සහ B කියලා. සියෙන් ඉන්නකෝ. ඔන්න මේ පරමාණු දෙක අතර තියෙනවා ආකර්ෂණ විකර්ෂණ බල. අපි අඳුර ගන්න ඕනේ. ඉස්සලාම අපි ගත්තා ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර පුදුම විකර්ෂණ බලයක් තියෙන්නේ ගෑනු ළමයි අතර. හොඳට ඉන්නකන් ඉතරයි. නේද? අන්න විභාගයේ ළඟ එන්න අපි කිව්වා අන්න රවල බලන්නේ කණ්ඩ වගේ බලන්නේ මේ එකට හිටපු යාළුවා හැමදාම කැම කන වෙලාවට එකට ගිහලා අත හොදගෙන ආයේ ටැප් එක ළඟින් දැක්කකම කණ්ඩ වගේ බලලා රවල ගස්සලා යන්නේ අහක බලාගෙන ගෑනු ගතිය. හරිද? ඒස ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බල ප්‍රබලයි. විභාගයේ ළඟ එනකොට ප්‍රබල බව වැඩි. හොඳට ඉන්නේ අම්බානෙකට විරසක වෙනවා නේද? ඩොඩා එහෙම නේද? හරි. එතකොට දැන් ඒ වගේම තමයි න්‍යස්ති න්‍යස්ති අතර මොකද වෙන්නේ? විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. කොල්ල කොල්ල අතරත් නැද්ද තියෙනවා. ඒ මොකක් වෙන්නේද? නැවත කාන්තාවක් වෙන්නේ. කොල්ලෝ ගහ ගන්නවා සමහරවල්ලාට එක මල දෙකට බෙදා ගන්න බැරුව. උකුම් පුතා නේද? හරි. උකුම් පුතාටත් ඉන්නවලුනේ හතර වටේ. ආරංචි. චීට් ගොඩක් ඇවිල්ලා තිබෙයිදා. හරි. එතකොට මේ විදිහට න්‍යස්ති න්‍යස්ති අතරත් විකර්ෂණ බල තියෙනවා. නේද? හා ඒ හින්දා මොකද වෙන්නේ? අන්න විකර්ෂණ බල
කොල්ලො කොල්ලො අතරත් තියෙනවා. ඊළඟට මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය විසින් ආකර්ෂණය කරනවා. මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය විසින් ආකර්ෂණය කරනවා. පැහැදිලිද? හරි. විරුද්ධ පාර්ශ්වය කෙනාටයි කැමති. කරු එහෙම කැමැත්තක් නෑ වගේ කියන ප්‍රශ්නය. කොල්ලෙක් කියනවා නම් අම්මෝ සර් මං නම් කෙල්ලෝ ඉන්න පැත්තකවත් වාඩියට කැමති නෑ සර්. ඔවුන්ගේ රස්නයක්වත් අදිනට මං කැමති නෑ. මට ඔවුන් මතක් කරනකොට සර් බඩ දඟලනවා කියලා කියනවා. එහෙම කියනවා නම් අන්න අනිවාර්යෙන් ලෙඩ නිරෝගී නෑ. චෙක් කරගන්න වෙනවමයි. හෝමෝන ක්‍රියාකාරීත්වය හොඳ නෑ පුතේ. සිස්ටම් එක අවුලක් තියෙනවා. කල්පනාවෙන් එහෙමනම් හරි දෙපාර්ශ්වයටම හොඳයි. විරුද්ධ පාර්ශ්වය කියන හිතීම සාමාන්‍යයි. හරිද? එහෙම එන්නේ නැත ඇතර නිරෝගී නෑ නේද? අර හෝමෝන කියන ඒවා ගැන කරන්නේ ඒක. එතකොට ඒක මොන හරි වෙලා ඔයා කියනවා. හරි. දැන් එතකොට මෙතනදී අහගන්න. මෙතනට අදාළව එහෙනම් පැහැදිලි පරමාණු දෙක අතර විකර්ෂණක් තියෙනවා, ආකර්ෂණක් තියෙනවා. හරිද? දැන් ওই විකර්ෂණ බල සහ ආකර්ෂණ බල අන්න අවම කරගන්න මෙයා ට්‍රයි කරයි. එතනදී දෙන්නෙක් ලං වෙනකොට ඒ දෙන්න අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වුණා කිසි විටකවත් බන්ධන හැදෙන්නේ නැහැ. හරිද? මේ දෙන්න අතර විකර්ෂණ බල ප්‍රබල නම් කිසි විටකවත් බන්ධන හැදෙන්නේ නැහැ. නේද? දැන් කොල්ලා සමහරවල් කෙල්ලගේ පිටිපස්සෙන් සමහරවල් දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් පන්ති කට් කරගෙන යන්නේ. නේද? කියලා කියන අනේ නංග මං සෑහෙන කාලයක් වගේ පිටිපස්සෙන් මොකදනේ ඔච්චර ආඩම්බර චුට්ටක් මං ගැන හිතන්නකෝ කියලා කියනවා. අය රවණව බලනවා යනවා. හරිද? හිතන්නේම නැහැ. යාළුවාට කියනවා පොඩ්ඩක් කියන නංග ප්ලීස් යාට මං ගැන හිතන්න කියලා. එහෙම කිව්වා හා අයියේ මං කියන්න කියලා ඔන කියන ඒත් නැහැ. නේද? හයිද? ඊට යාළුවාට කියනවා හරි මචං ඌ ආදරේ ඇති හොඳ එකෙක් වෙන්නේ නැද්ද මට හිතෙන්නේ නැත්තා. ආ මොකද කරන්නේ? විකර්ෂණ බල. නේද? අවසාන අපි කොහොමද පිස්සෙක් කියලා දිහිල බලනවා උනේ. ඈ සෙරප්පු දෙක මාරුවට දාගෙන බෙල්ට් එක අනිත් පැත්ත දාගෙන ඈ ඊට පස්සේ ඈ අපි කොහොමද කාලිසම කකුලේ එක කාලිසමක් නමා ගන්න අනික දිග අර ගන්නවා එක අතනේ නේද? ෂර්ට් එක පැත්ත උඩ අනිත් පැත්ත යට කරනවා නේද? හයි එහෙම ගිහිල්ලා කෙලින්ම කියන නංග ඔයා හින්දා දැන් නම් මං පිස්සෙක්ම වුණා. හරි ඒ හින්දා මට කොහොම හරි කැමති වෙන්න කියලා කියනවා. තව දුරටයි කියත් අනේ මන්ද මං අංගොඩින් අතර හිටින්නේ බලලා කියනවා. ඇත්තනේ නංග අයියා ඔය අංගොඩුම ඇයි වගේ. ඒ හින්දා මං පිස්සන්න කොහොමද කැමති නේ අයියේ. හරි යන්නම් අයියේ. විකර්ෂණ බල ප්‍රබලයි නා අන්න බන්ධන හැදෙන්නේ. හැබැයි මේ ආකර්ෂණ බල ප්‍රබලයි නා අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝන වලාවන් එකමතේක පිහිටනවා. අපි කියනවා ඒකට අතිච්ඡාදනය වෙනවා. ඒ අතිච්ඡාදනය වීම මගින් සෑදෙනවා. ආ මොකද්ද? එතනදී බන්ධනය නැත්නම් අණුක කාක්ෂිකය. එන අනිවාර්යෙන්ම පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදෙන එලගේ කාක්ෂික ඉලෙක්ට්‍රෝන වල අතිච්ඡාදනය වී යුතුයි. ඒ කියන්නේ එලගේ විකර්ෂණ බලට ආකර්ෂ බල සුළු වශයෙන් හෝ ප්‍රබල වී යුතුයි. පැහැදිලිද? එතකොටයි බන්ධන හැදෙන්නේ. අපි කිව්වේ සමහර බන්ධන තියනවා ළමයි කිසි විටකව ඒවා ආං පුළුවන්කමක් නැහැ වෙන් කරන්න. තේරෙනවද? කිසි විටකවත් බෑ නේද? දැන් අපි කියනකොට සමාදර හිතනවා ඇත්ත 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 මේක හරියන්නේ නැහැ නවත්තන්න ඕනේ කියලා හිතනවා නේද? සමාල්ලාට ගෙදර ගිහිලා අම්මට කියන්න පුළුවන් අම්මේ තාත්තත් අකමැති අම්මත් අකමැති සර්ලත් කියන මේවා හොඳ නැහැ කියලා අයියලත් අකමැති ඒ හින්දානේ ගුටිත් කෑවේ. ඒ වුණාට අනේ මන් දාම්මේ කියලා දැන් අන්න කියනවා නේද? මොකද්ද? එහෙනම් තෝඩි විද්‍යාත්මක පැත්තකුත් තියෙන ළමයි එක පුච්චරේකේ මනසෙන් පිටින් අපි කිව්වා මොකද්ද? ඈ පෙරමොණ සත්ත්ව ලෝකයේ ඔක ගොඩක් වැඩි මං හිතන කෘමීන්ගේ පිටවන සමයෙන් පිටවන අන්න පෙරමොණේ අනිකාගේ පිටුවට ග්‍රන්ථියෙන් හරියටම ඒක සේට් කරගත්තොත් ඒ වගේ බන්ධන ලීසියෙන් ගැලවෙන්නේ නේද? ආ එතකොට අම්මට කියනවා ඔය ඔක්කොම කියනවා අම්මේ මට තේරෙනවා ඒත් මොකද කරන්නේ අම්මේ මගේ පෙරමොණේ ගැලපිලානේ කියලා තමයි කියන්න වෙන්නේ නේද? බන්ධනේ කැඩෙන්නේ ස්ථාවරයි. අන්න බන්ධන හැදෙන්න තියෙන මූලික අවශ්‍යතාවයෙන් එකක් විකර්ෂණ බලට වඩා ආකර්ෂණ බල ප්‍රබල වීම. පැහැදිලිද? ඔන්න බන්ධන හැදෙන්න තියෙන පරම අවශ්‍යතාවයේ වෙන ඒ මොකද්ද කියන එක පැහැදිලි කරනවා සංයුතා බන්ධනවාදයේ මගින්. හොඳයි දැන් අහගන්න. සංයුතා බන්ධනවාදයෙන් කියනවා මෙන්න මේ විදිහට. හරිද? දැන් පාඩම් කරලා සාමාන්‍ය මතකයේ තියෙන එකට මේවා නියමට පත්තියක් අඩුපාඩු තියෙන එක තහවුරු කරගන්න. විෂය හොඳට තේරෙනවා එතකොට. ආසයි හිතෙනවා ඕමනා ඇති වෙනවා. සංයුතා බන්ධනවාදයෙන් කියනවා මෙන්න මෙහෙම. යාබද පරමාණු දෙකක බන්ධන හැදෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ලෝ
නිර්යුක්ම ඉලෙක්ට්‍රෝන දැන් කියන්නේ ව්‍යුක්ම නෙමේ නිර්යුක්මනේ නිර්යුක්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් තියන්නත් ඕනේලෝ බැවුම භ්‍රමණය සමාන්තර නෙමේ සමාන්තර කියන්නේ ළමයි ඔහොම සමාන්තර නෙමේ බැවුම අතින් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ ආ එහෙම ඉලෙක්ට්‍රෝන තියෙනකොට ඒවා අතර බන්ධන හැදෙනවලු කාක්ෂික අතිච්ඡාදනය වෙනවලු පැහැදිලිද හා එතකොට දැන් ඕකට අදාළව අපිට පුළුවන් ওই කතාවට අනුරූපව යමක් ඔන්න බන්ධන හැදෙන්න තියෙනවන පරම අවශ්‍යතාවයේ වෙන ඒ මොකද්ද කියන එක පැහැදිලි කරනවා සංයුතා බන්ධනවාදයේ මගින් හොඳයි දැන් අහගන්න සංයුතා බන්ධනවාදයෙන් කියනවා මෙන්න මේ විදිහට හරිද දැන් පාඩම් කරලා සාමාන්‍ය මතකයේ තියෙන එකට මේවා නියමට පත්තියක් අඩුපාඩු තියෙන එක තහවුරු කරගන්න. විෂය හොඳට තේරෙනවා එතකොට. ආසයි හිතෙනවා ඕමනා ඇති වෙනවා. සංයුතා බන්ධනවාදයෙන් කියනවා මෙන්න මෙහෙම. යාබද පරමාණු දෙකක බන්ධන හැදෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ලෝ නිර්යුක්ම ඉලෙක්ට්‍රෝන. දැන් කියන්නේ ව්‍යුක්ම නෙමේ නිර්යුක්මනේ. නිර්යුක්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නත් ඕනේ ලෝ බැවුම භ්‍රමණය සමාන්තර නෙමේ. සමාන්තර කියන්නේ ළමයි. ඔහොම. සමාන්තර නෙමේ බැවුම අතින් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ආ එහෙම ඉලෙක්ට්‍රෝන තියෙනකොට ඒවා අතර බන්ධන හැදෙනවලු. කාක්ෂික අතිච්ඡාදනය වෙනවලු. පැහැදිලිද? හා. එතකොට දැන් ඕකට අදාළව අපිට පුළුවන් ওই කතාවට අනුරූපව යමක් තේරුම් ගන්නත් මේ අක්ෂයට විභව ශක්තිය සමග මේ අක්ෂයට න්‍යෂ්ටි අතර දුර අපිට දාන්න පුළුවන් මේ අක්ෂයට න්‍යෂ්ටි අතර දුර දැම්මොත් අපිට ප්‍රස්ථාරයක් ලැබෙනවා තමයි මේ විදිහට ඕන් ඔය ආකාරයට මේකෙදි පොයින්ට් කීපයක් තියෙනවා මෙතනදී දෙන්නේක් අධික ලෙස ලං වෙලා මේක අංක 1 ඊට මෙතනදී දෙන්නේ දෙන්න අතර න්‍යෂ්ටි අතර දුර අනන්තයට ගිහිල්ලා අංක 2 ඊළඟට කිසියම් අවස්ථාවක් තියෙනවා ළමයි මේ දෙන්න අතර තියෙන ආකර්ෂණ විකර්ෂණ බල බැලන්ස් වෙලා ඒ දෙන්නගේ චුට්ටක් කරේ ආකර්ෂණ බල ප්‍රබල වුණා ඒ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන වලාවන් ඡේදනය වෙලා එයාලගේ බන්ධන හදනවා ඒ අවස්ථාවේදී න්‍යෂ්ටි අතර දුරක් තියෙනවා අපි ඒකට කියන්නේ සමතුලිත හරිද බන්ධන දිග පැහැදිලිද සමතුලිත බන්ධන දිග රයිට් දෙන්න අතර තියෙන විකර්ෂණ බල ආකර්ෂණ බල බැලන්ස් වෙලා සුළු වශයෙන් හරි ආකර්ෂණ බල ප්‍රබල වෙලා අන්න දැන් මොකද වෙන්නේ දෙන්න බන්ධනය හදනවා තේරෙනවද කතාව රයිට් ඒ හින්දා මොකද වෙන්නේ ස්ථාවරයි ළමයි ඒක නිසා මතක තියාගන්න නොගැලපෙන දෙන්නේ ගැලපීමනේ කසාදේ එහෙනම් පුළුවන් තරම් මොකද අන්න IQ ලෙවල් එක ඉහළ දෙන්නේ සෙට් නොට් එකක් හොඳයි ඇයි ඒ එතකොට ඉතින් පුළුවන් නේ මනසින් ගලප ගන්න නේද නොගැලපීම් ගොඩක් මනසින් තමයි ළමයි ගලප ගන්න වෙන්නේ හැබැයි ඉතින් මනසින් ඉහළ කට්ටිය වෙන විදිහට ගලපන්න යන කට්ටිය ඉන්නවා පැහැදිලිද හැබැයි සෑහෙන්නේ ස්ථාවරයි දෙන්න අතර තියෙනවා නම් අන්නේ දැනුමේ පරස්පරය ඒ බන්ධනේ චුට්ටක් විතර ස්ථාවරයි රයිට් එතකොට දැන් මේ විදිහට අන්න කාක්ෂික අතිච්ඡාදනය වෙනවා බන්ධනේ ස්ථායි පැහැදිලිද රයිට් එතකොට න්‍යෂ්ටි අතර දුර සමතුලිත බන්ධන දිග කියලා අපි කියනවා පැහැදිලි එතන පුළුවන් තරම් ශක්තියවමයි ඒ හින්දා ස්ථායි පැහැදිලි නේද හොඳයි දැන් ප්‍රස්ථාරය අඳින්න මම ඔකට වාක්‍ය දෙන්නම්